ඔබ ආදරය කරන කලාකරු ගැන අහන්න ලැබෙන අලුත්ම තොරතුරු වගේම පුවත් ලද සැනින් දැනගන්නට නාලිකාව subscribe කරමින් එකතුවන්න. කොමා වී සිටි අය පාස්කු වාර්තා ඉල්ලන්නේ පරිශන වෙනකක හරවන්න. ජනප්‍රති අභියෝග කළ හිටපු ඇමති උදේ ගම්මන්පිලට මාධ්‍ය ඉදිරියේ පිළිතුරු දෙයි. මෙන්න දැන් ලැබුණ පුවතා. පාස්කු ප්‍රහාරයෙන් පසු වසර 5ක් කොමා තත්ත්වයේ සිටි අය දැන් එක්වරම අවදි වී නොඑක් වාර්තා ඉල්ලන්නේ සැබෑ පරිශන වෙන අතකට හැරවීමට බව ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා කටුනායක දී පවසා තිබුණා. කොමා තත්ත්වයෙන් එක්වරම අවදි වී කෑගසන පුද්ගලයාගේ සැබෑ ඌවමනාව පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් හඳුනා ගැනීම නොව සැබෑ වරදකරුවන් සැඟවීමයිද ජනාධිපතිවරයා වැඩිදුරට සඳහන් කරනවා. පාස්කු වරදකරුවන්ගේ කුලී කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් ඉටු කරන බව කී ජනාධිපතිවරයා තම රජ එම බලපෑම්වලට හිර නොවි සැබෑ පරිශ්‍රණය කර රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරන බවටයි වැඩිදුරටත් එහිදී සඳහන් කළේ. මෙරට පරිශ්‍රණ මෙහෙවීම සඳහා අධ්‍යක්ෂින් තිබෙන අය බදවාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා වැළලී ගිය පරිශ්‍රණ විධිමත් කිරීම සඳහා අවශ්‍ය වන ආයතන පද්ධතිය සක්‍රිය කර තිබෙන බවටයි වැඩිදුරට බලය ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය මැතිරු 2019 වසරේ ජාතිවාදී වපුරා කුරුණෑගල මහරෝහලේ ගර්භාෂයේ උද්‍යාන ගැන කතා කළ අය දැන් කලබල වී සිටින්නේයිද වැඩිදුරට ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණා. කොමා තත්ත්වයේ සිට අවදි වූ පුද්ගලයා කියන වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා බව කී ජනාධිපතිවරයා එම වාර්තා දෙකම විමර්ශන වාර්තා නොවේයිද මේ වන විටත් ඒවා අදාළ ආයතනවලට යොමු කර ඇති බවටද වැඩිදුරටත් පැවසුවා. කොමා තත්ත්වයේ සිට අවදි වූ පුද්ගලයානුවෙන් මෙහිදී වත්මන් ජනපති අනුරු කුමාර දිසානායක මහතා විසින් හැඳුනුයේ හිටපු ඇමති උදේ ගම්මන්පිලවයි. රනිල් වික්‍රමසිංහ චැනල් 4 නාලිකාවේගේ වීඩියෝ පටය පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කිසිසේත්ම විමර්ශන කමිටුවක් නොවේ. ඒ විසින් වාර්තාවක් දී තිබෙනවා. දෙවැන්න පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශවලින් යම් වැරදක් සිදු වීදැයි විමර්ශනය කිරීම සඳහා තවත් කමිටුවක් පත් කර තිබෙනවා. එයත් විමර්ශන කමිටුවක් නොවේ. ඒ රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද කමිටුව. ඒ කමිටු දෙක විසින් වාර්තාවක් ලබා දී තිබෙනවා. ඒ වාර්තා ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයටයි. ඒ වාර්තාවලට සිදු වූයේ කුමක්දයි මා හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් විමසුවා. එම එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ඔහු මට කිව්වා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර තිබෙන බවත් ඔහු මට දැනුම් දුන්නා. තව වාර්තාවක් නීතිපතිවරයාට යොමු කර තිබෙනවා. ඊට අමතරව අගරදගුරු මණ්ඩලයේ ලේකම්තුමාටත් එක වාර්තාවක් යොමු කර තිබෙන බවට දැනුම් දුන්නා. ඒ වාර්තා කිසිවක් රහස් වාර්තා නොවේ. ඒවා දැනටමත් අදාළ ආයතනවලට යොමු කර තිබෙන බව කිව යුතුයි. හැබැයි රනිල් වික්‍රමසිංහ සමහර කමිටු හැදුවෙත් ඔහුගේ ඌමනාව තිබුණේ මේ පරිශන ඇත්ත දිශාවට යොමු කිරීමට නෙවෙයි යටපත් කිරීමටයි. ජාතික ජනබලවේගයේ අපි පෙරලෙන බාල්දිවලට යට වෙන්නේ නැහැ. බාල්දි පෙරලන අයට ඉඩ දෙන්නේ නැහැ යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණා. ජාතික ජන බලවේගයේ කටුනායක ජන රැලියට සහභාගී වෙමිනුයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා මේ බව ප්‍රසිද්ධියේ සඳහන් කළේ. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව subscribe කරමින් එකතු වන්න.